ඕන ඉතින් අද මං හදන්න යන්නේ වැනිලා චොක්ලට් එතකොට කොෆි මේ රස තුනම එකට තියෙන කේක් එකක් ඉතින් මම මේ බෝල් එකට දාගෙන තියෙනවා සීනි කෝප භාගයක් ඊට පස්සේ ඒකට මම එකතු කරගන්නවා බටර් කෝප භාගයක් දැන් මේ දෙක හොඳට බීට් කරගන්න ඕනේ දැන් මේ දෙක හොඳට බීට් වුණාට පස්සේ මම දාගන්නවා බිත්තර දෙකක්. හැබැයි බිත්තර දෙකම එකපාර දාගන්නේ නැහැ. එකක් දාලා බීට් කරලා ටිකක් වෙලා ඊට පස්සේ තමයි අනිත් එක දාගෙන බීට් කරගන්නේ. මම බටර් සීනි බිත්තර බීට් කරගෙන ඉවරයි. ඊපස්සේ මම පිටි කෝප්පයක් හලා ගන්නවා බේකින් පවුඩර් තේ හැන්දකුත් එක්ක. දැන් මේ ටික ඔක්කොම බීට් කර ගන්නවා මේ විදිහට. බීට් කරගන්නකොට වටේ තියෙන ටිකත් මැදට එකතු කරගෙන බීට් කරගන්න ඕනේ. මම ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දෙකක් දාගන්නවා. ඒකත් හොඳට කලවම් වෙන්න ඕන නිසා බීට් කරගන්නවා. මම කේක් බැටර් එක හදලා ඉවරයි. දැන් මම කේක් බැටර් එක කොටස් තුනකට වෙන් කරගන්නවා. කොටසකට මම කොකෝ පවුඩර් මේස හැන්දක් දාගන්නවා. බේකින් සෝඩා පින්ච් එකක් දාගන්නවා. ඒක මේ විදියට හොඳට කලවම් කරගන්නවා. මේක කලවම් කරද්දී ටිකක් ඝන වැඩි කියලා හිතුණොත් ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක් දාගන්න. ඉතින් මේ වෙලාවේ මම ඉන්ස්ටන්ට් කොෆි තේ හැන්දක් උණු වතුර ටිකක් දාලා දිය කරගෙන තියාගෙන තියෙන්නේ.
ඒ දිය කරගත්ත ඉන්ස්ටන්ට් කොෆි ටික මම අනිත් කප් එකකට දාගන්නම ඉන්ස්ටන්ට් කොෆි තේ හැන්දකට උණු වතුර මේස හැඳි දෙකක් දාලා තමයි දිය කරගන්න ඕනේ මෙතෙන්නේ අන්තිම කොටස මම මේකට වැනිලා තේ හිඳි භාගයක් දාලා කලවම් කරගන්නවා මම මේ වෙලාවේ බේකින් තැටිය ලෑස්ති කරගෙන තියෙන්නේ පොල් තෙල් ටිකක් ගාලා ඔයිල් পেපර් එකක් දාලා බේකින් තැටිය ලෑස්ති කරගෙන තියෙන්නේ ඊළඟට ස්ටීමර් එකත් ලෑස්ති කරගෙන තියෙන්නේ මම අද මේ කේක් එක හදන්න යන්නේ රයිස් කුකර් එකේ ස්ටීම් කරලා ඉතින් වතුර ටිකක් දාලා ස්ටීමර් එකත් ලෑස්ති කරගෙන තියෙන්නේ ඔයාට මගේ කරන වීඩියෝ එකත් බලා ගන්න පුළුවන් මගේ channel එකේ පහලට පහලට ගියොත් මම කොහොමද ස්ට්‍රීම් කරන්නේ එතකොට රයිස් කුකර් එකේ කේක් එකක් ස්ට්‍රීම් කරන්නේ දිප්පේ කේක් එකක් බේක් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා ඒ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන් ඊළඟට මම හදාගත්ත බැටර් තුනෙන්ම මේ විදිහට බේකින් ට්‍රේ එකට දා ගන්නවා ටික ටික දැන් ඔන්න දාගෙන ඉවරයි බැටරි එක මං චුට්ටක් ටැප් කරලා ඉවර වෙලා ටූත් පික් එකක් හරි රට්ටක් හරි බාබකියු ස්ටික් එකක් හරි අරගෙන ඔයාට පුළුවන් මේ විදිහට කේක් එක වටේට ඇඳගන්න ඔන්න මම මේ කේක් එක දැන් ස්ට්‍රීම් කරගන්න යන්නේ මට ඇත්තටම මේ කේක් එක ස්ට්‍රීම් කරන්න ගියේ විනාඩි 35ක් විතර ඔයාට පේනවා ඇති දැන් කේක් එක ලස්සනටම තියෙනවා මේක හරිම soft කේක් එකක් ඔයත් අනිවාර්යයෙන්ම ගෙදරදී හදලා බලන්න ඉතින් ඔයාලා දැන් බලා ගන්න පුළුවන් මේ කේක් එක කොච්චර ලස්සනද කියලා ලස්සන වගේම හරිම රසයි හරිම soft ඔය අනිවාර්යයෙන්ම ගෙදර හදලා බලන්න තේබන වෙලාවට කන්න පුළුවන් රසම රස කේක් එකක් මේක
ඉතින් ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් පහල තියෙන රත්පාඩ subscribe button එක click කරලා subscribe කරන්න ඊළඟින්ම තියෙන පුංචි bell icon එක click කරන්න එතකොට මම හැමදාම වීඩියෝ එකක් දැම්මහම ඔයාට ඒවලෙම දැනගන්න හම්බෙනවා ඉතින් ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එකට ගිහිල්ලා අනිත් videos උත් බලන්න like එකක් දාන්න ඔයාගේ යාළුවන්ටත් දැනගන්න share කරන්න මොනවා හරි අහන්න තියෙනවා නම් comment එකක් දාන්න පහලින් Thank you.